පළමුවන දේව ප්‍රකාශනය ශුද්ධ පාවලතුමන් විසින් කොරින්තිවරුන් වෙත යවන ලද දෙවන හසුනෙන් උපුටාගත් පාඨයකි. එහෙත් මේ අතිශේෂ්ඨ බලය අපගින් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස අප මේ වස්තුව රැස් කර තැබූ මැටි බඳුන් හා සමානය. අපි හැම අතින්ම මඩිනු ලැබුවත් කොටු වී නොසිටිමු. වියවුල් වූවත් බලාපොරොත්තු රහිත නොවෙමු. ලුහු බදිනු ලැබුවත් අතරමන් නොවෙමු. පහර ලැබුවත් නොවැනසෙමු. ජේසුස් වහන්සේගේ ජීවිතය අපේ ශරීරයෙන් ප්‍රකාශන පිණිස උන්වහන්සේ මරණයට භාජනය වූ ලෙසම අපිත් නිතරම ශාරීරික වශයෙන් මරණයට භාජනය වෙමින් සිටිමු. අපගේ මැරණ සුළු ශරීරයේ ජේසුස් වහන්සේගේ ජීවනය ප්‍රකාශන පිණිස අප ජීවත්ව සිටියදී නිතරම මරණයට පාවා දෙනු ලැබ සිටිමු. මෙලෙස අප කෙරෙහි බලපාන්නේ මරණයයි, ඔබ කෙරෙහි බලපාන්නේ ජීවනයයි. තවද මම විශ්වාස කළ නිසා කතා කළේ මේ ශුද්ධ ලියවිල්ල කියයි. එම ඇදහිල්ල ඇති අපිත් විශ්වාස කරන නිසා කතා කරමු. ස්වාමින් වන ජේසුස් වහන්සේ උත්තාන කළ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ සමග අපත් උත්තාන කරන බවද, ඔබ සමග අපත් උන්වහන්සේ ඉදිරියට පමුණුවන බවද අපි දනිමු. මේ සියල්ල ඔබ උදෙසා සලසා ඇත්තේ දේව වරප්‍රසාදය බොහෝ දෙනෙකු වෙත පැතිරී වැඩිවී යාමෙන් දෙවියන් වහන්සේගේ මහිමය සඳහා ස්තුති දීමද අධික වන පිණිසය. දේව වචනය මෙසේය. ශුද්ධවර මතෙවුතුමන්ගේ සුවිශේෂෙන් උපුටාගත් පාඨයකි. එකල සෙබදිගේ පුත්‍රයන්ගේ මව ඇගේ පුත්‍රයන් හා සමග උන්වහන්සේ වෙත අවුත් තනින් වැටි එක් වරයක් ඉල්ලුවාය. උන්වහන්සේ කතා කරමින්, ඔබ කුමක් ඉල්ලන්නේ දැයි ඇයගින් ඇසූසේක. ඇ පිළිතුරු දෙමින්, ඔබගේ රාජ්‍යයේදී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු ඔබගේ දකුණු පසෙහිද එක් කෙනෙකු වම් පසෙහිද හිඳ ගැනීමට නියම කළ මැනවයි කීවාය. එහෙත් ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ඔබ ඉල්ලන්නේ කුමක් දැයි ඔබම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නැමැති කුසලානෙන් බොන්න ඔබට හැකිදැයි ඇසූසේක. අපට හැකියයි ඔහු පිළිතුරු දුන්න. උන්වහන්සේ ඔවුන්ට කතාකොට, සැබවින්ම ඔබ මාගේ කුසලානෙන් බොන්නහුය. එහෙත් මාගේ දකුණු පසෙහිද වම් පසෙහිද හිඳගන්න දීම මා සතු දෙයක් නොවේ. මා පියාණන් විසින් ඒවා යම් අය සඳහා නියම කරන ලද්දේද ඒවා අයිති ඔවුන්ට යයි වදාළසේක. දස දෙනා එපවත් ඇසූ විට ඒ සොහිරුවන් දෙදෙනා ගැන කෝප වූහ. එහෙත් ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා මෙසේ වදාළසේක, විජාතින්ගේ ආණ්ඩුකාරීන් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානින් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් ඔබ දන්නහුය. එහෙත් ඔබ අතර එසේ නොවිය යුතුයි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම් ඔහු ඔබේ සේවකයා වන්නේය. ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම් ඔහු ඔබේ දාසයා වන්නේය. මනුෂ්‍ය පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව සේවය කරන්නටත් බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත්ය. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. දබර සොයරේ සොයරේනි, අපි හැමෝටම මේ ලෝකයේ යම් ආකාරයක වගකීමක් තිබෙනවා.
අපගේ තරාතිරමි ඉඳලා සිදු කරන්නට. අපගේ සුදෝ සභාව තුළත් අපිට මේක බොහොම පැහැදිලිවම සිහිපත් කර දෙන දෙයක් තමයි. විශේෂයෙන් අපගේ ප්‍රසාද ස්නාපනයේදී අපිව දිවසිවරයකු, පූජාප්‍රසාදිවරයකු සහ රජ කෙනෙකු වශයෙන් ආලේප කරනවා කියන එක. ඒ කියන්නේ අපි ඇත්ත කතා කරන්න සහ ජීවත් වෙන්නට දිවසිවරයෙක් විදියට, ඒ වගේම රජ කෙනෙක් විදියට සේවය කරන්නට, තෙවනුව පූජකෙක් විදිහට පූජා කිරීම පමණක් නෙමේ පූජා වීම, මේ තෙවදෑරුම් කාර්යයන් කරන්නට අපිට අනිවාර්යෙන්ම මේ සක්‍රමේන්තුව තුළ වගකීමක් ලැබෙනවා. ඒ වගේම සමාජය තුළත් අපි ජීවත් වෙනකොට විවිධ වගකීම් අපිට ලැබෙනවා. ඇයි මේ වගකීම් අපිට ලැබෙන්නේ? ඒ තුළින් සමාජයට, අපගේ ජනතාවට යම්කිසි විදිහක සේවාවක් කරන්න. එතකොට මේ සේවාව කරනකොට විවිධ හේතුන් මත විවිධ වගකීම් අපිට ලබා ගන්නට සිද්ධ වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අපි මේ වගකීම් තුළ අපගේ මනස, එහෙම නැත්නම් අපි ඕනට වඩා හිතලා අපගේ ජීවිතයේ ඒ ගැන අහංකාරකමක් ඇති කරගත යුතුයි කියලා. අපි සමහර ලාවට යම්කිසි සේවකයෙ දෙන්නට ඒ නිසා උත්සාහ ගන්නෙ බලයට. බලයට තණ්හා වෙලා. ප්‍රේමවත් සහෝදර සහෝදරිනි, බලයට තණ්හා වෙලා නම් අපි යම්කිසි සේවකෙ නියැලෙන්නට උත්සාහ ගන්නෙ, අනේ එතනම අපි විශාල අසාර්ථකත්වයක් දකිනවා. අනේ නිසා අපි දකිනවා අද සුදෝ වචනය තුලත් එක්තරා ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක්ගේ අම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා, මගේ එක පුතෙක් ඔබ වහන්සේගේ දකුණු පසත් පසත් අනිත් එක්කෙනා වම් පසත් වාඩි කරවන්නට මට ඉඩ කඩ දෙන්න, අවස්ථාවක් දෙන්න. ඇයි මෙහෙම කියන්නේ? මේ අම්මා තුළ තිබෙන මේ සිතිවිල්ල හරි ආසාවෙන් බලාගෙන ඉන්න මේ දරු දෙන්න මේ දෙපැත්තේ ඉන්න එක. නමුත් උන්වහන්සේ ඊට වැඩිය යමක් කියනවා. නෑ, මේක ඉන්නවට වඩා මෙතන තියෙන්නේ වැදගත් වෙන්නේ මගේ ජීවිතය ඔවුන් බෙදා ගැනීම, මා යන මේ ගමන ඔවුන් මා සමග යෑමයි. ඒක කරන එක ලේසි නැහැ. මේ වාඩි වෙනවා වගේ ලේසි නැහැ. අනිතක ඒ අවස්ථාව, ඒ ස්ථානය දෙන්නේ මම නෙමෙයි, මගේ පියාණන් වහන්සේ. එනිසා අපි යම්කිසි ස්ථානයක සේවය කරනකොට උපරිම මට්ටමින් ඒ සේවය කරන්නට යොමු වෙනවා මිසක් අපිට ලැබෙන තත්ත්වය ගැනවත්, එහෙම නැත්නම් බලය ගැනවත් හිතලා ඒ කටයුත්තේ නියැලෙන්නට හොඳ නැහැ. එහෙම වුණොත් අපේ මූලික පරමාර්ථයෙන් අපි අයින් වෙනවා. එහෙම වෙලා අපි හුඟක්ලට උත්සාහ ගන්න මේ බලය රැක ගන්න. බලය රැක ගන්නට ගියොත් එතන සිදු වෙන්නේ ඔබේ ජීවිතයේ විනාශයක් පමණක් නෙවෙයි, අන් අයගේ ජීවිතයත් විනාශ වෙන එකයි. අනේ නිසා අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු, බලයට වඩා වගකීමට මුල් තැන දෙමින් කටයුතු කරන්නට අපට හැකියාව සලසා දෙන්නට කියලා. ජේසු පිහිටයි.